අදවසිෙ විදුළ බල මණ්ඩලේ සේවකයෝ පහලොස් දෙනගේ සේවේ අත්හිට වලලා තියෙනවා. මේකට හේතුවතමයි, විදුළු බල මණ්ඩලේ මේ සේවකයෝ පහලොස් දෙෙන. පහුගේ දවස්වල කාංචනගේ බලු නියෝග නොතක සටන්කිරීම. එමන්න තම් විදුල්බල මණ්ඩලයේේ පෞද්දලී කරණයට ඇරීව පෞුගේ දොස්සල පැවැති පිකටවරට සහ භාගවීම. මේදී විශේෂෙන්ම විදුල්බල මණ්ඩලේ වෙනුවෙන් කඩයන විදුළ ඉංජිනේරුවක්චයි කියාගන්න? ච්ච කොල්ලේ ප්‍රසිද්ධියය කියනවා මේ සේවකයෝ පහලොස්තෙන විදුරිබ මණඩල එවල තිබ චක්‍රලේකනයට පිටංගහිලා කටියයුතු කරලා තියෙනවයි කියන කාරණය. එම නත්තම් නිවාදු නවත්තල සේවකන්ට චක්‍රලයකරයකින් දැනුන්දීලතියේ දෙත් මේ සේවකයෝ පහළොස් දෙෙන ඒවා නියෝගන් නොතකා මේ පිකට්ටකට සහභාගි වෙලා තියෙනවා. තබුදුරටත් ො උන්දක් වන්නේ. මේ සේවිකයෝ පහළොස්තෙන කවුන්ටර් වහල තමයි මේ වැඩේට ඇවිල්ල තියනි කියෙන කාරණි. මිට්ුවනි පළවෙනි කාරණය තමයි, කාංචන දැන් දිගින් දිකටම පිස්සු කලිනවා. කාංචන පිස්සු කලිනනා විතරන්න මෙයි අධිකරන පද්ධතියක් පිස්සු කෙලිනවා. මොකද ඒයේ දවසදී. අපේ කොළම දිසාධිකරණය මගින් විශ්වාරනියෝගයක් අදීල තියනවත් තවදුරට විදුලු බල මන්ඩිලේ සේවකන්ට වර්ජනය කරන්න බැහැයි කියන කාරණි. ැයි නි නිශ්ච මහොතේ අධිකරය ශන්. තමන්ගේ අभිමතයේ වැරදි විජයට භාවිතා කන්න බව තමයි නීතිීචච රපෙන් ල දෙන්න. අනිත් කාරන්නේ තමයි මේ සේවකයෝ පහලොස්තන වැරුවේ තමන්ගේ පෞද්ගල්ක දේකට නෙමයි එමන ම් මන්ගේ දෙයක් කරගන්නට නෙමැයි, ඕන් සටන් කරේ මේරටේ වැඩ කරන ජනතාව වෙනුවන්. මේරටේ දුක්විංජන ජනතාව වෙනුවෙන්. මොකද... ැ හෙගහුවත් මන්න මන් මංග වැඩේ රගන්නවා හිතන සමාජයක් ඇතුළේ. මේ සේවිකය පහලොස්තනා එලියට බැස්සේ මේරටේ වැඩකරන මිනිස්වෙනුවෙන් සටන් කරන්න. එමනැතම් කාන්තන ඇතුළු රනිල් විික්‍රමසිංහේ කාලකන්නේ ආන්්ඩුවවිසි කරගණයන මර්ධනකාරි වැඩපිළිවෙලට සහ පෞද්ගරී කරණයට එරිව වැඩ කටයුතු කිරීම. මිට් නි ලංකාවේ මේ නිශ්චිත මොහොත වෙනමිට දවසින්දවස නීතිය බල්ලටයනමවා. මේ බල්ලට ීතිය පාවිෂ්ිරල තමයි, මේ සේවකෝ පාලොස් දෙනායිල්ලියට දාල තියෙන්නේ. මේ මොහොතේ මතුවුන ගැටළුව තමයි මේ සේවකයෝ පාලොස්තනගේ අයිතිවාස්කම් වඩුවෙන් සමාජයේ කොහොමද ප්‍රතිචාර්දක්වන්නේ කියන කාරණය. මොකද උන්පාලොස්තනා ගෙදරෑරිය අපි පරික්ස වන්න ඕනේ කෙළ හිතන තත්ත්වයක් තුළ සමාජයට පැවැත්මත් නිර්මාණය වෙන්නේ නෑ. ට මත ඇති නි්්‍ය ොත්ව වෙනකට පහගේ දවසල් අරගලිය වෙලාවේ එක්තර පොලිස්් නිලධාරිෙක් ුනි ෆෝර්මක පිටිම් ආරගලිය යටේකුතුන හමුදන් නිලධාරීෙකුත් ඒ ියටමේකුතුුණ. මේ වෙනකට මුන් දෙදනාම ඉන්නේ හිරබාරේ. එමනතම් පොලිසිවිසින් අත්තඩං ගොට ගත්තා ඕන් දෙදනම්. හැබැයි, ඕන් වෙනුවෙන් අද වෙනකොට සමාජය සටන් කරන්නේ නෑ. විිර්නි අපි අනිත්්‍යකා විෙනුවෙන් සටන් නොකරන නම් කවදාහනි දවසකට අපට කෙලෙවුණුත් අපි වෙනවෙනුත් හවවත් කතා කරන්නේ නෑ. ඒනිසා මේ ක්‍රමය අද වෙනස් නොකරොත් සමාජයක් විදියට අපට පැවැත්මක් නෑ. ඒනිසා මේ නිශ්චතමහෝතේ මේ සමස්ත සමාජයම වගකීමක් තමයි මේ පහලොස් දෙනා ගැන කතාකිරීම ඒ විතරක් නෙමයි. මේ වෙනකට අපේරට ඇතුළේ හමුදා පාලනයක් වගේ දෙයක්ත්තමයිතියෙන්නේ. මොකද පොලිසිේමන්ට ඕනෑ ම දෙයක් කරන්න පුළුවන් කියලා බලය දීලා තියෙනවා. ඔබ දකින්නට ඇති. ඒ දවස දේ විශ් විද්‍යාලයේ. අනියම් කාර්ය මණඩල අනතියන්නේ කාර්ය මන්ඩලට පහරදීීමමක්කර ඕන් සටන්කර නවස්තාාද පොලිස්දැවිල්ලලා ඒ අයිංසක පෙළපාලිකරුවන්ට තමයි පහරදුන්නේ ඊට ඉස්සල දවස රට අත වි ද ැ. ඇතුළු සමස්ථ ශිශ්්‍යයෙන්ට පහරදිීමක් කරා ඕන් ශිෂ අයිතිවාාස්කෑමළුවෙන් සටන් කරනකොට. මේ මොහොතේ රනිීල් වික්‍රම් සිංහ උත්සාහ කරමයඉන්නේ සටන්කරන ශිශ්‍යයෙන් ඒවගේම වැඩ කරන වැඩබිමේ ඉඳගෙන සටන්කරන කම්කරුවන් මර්ධනය කරලා කොහමාරි තමන්ගේ පාලිනය කරගෙන යන්න. එනිසා. මේ කාලකලි ක්‍රමේ අපි අද දවසි නැවැත්ව නැත්තං දවසින් දවස අපේරට තව දුරටත්කි නාසේටයනවා. ෙට දවස කාංචර ගෙදරටමැවිල්ලා කැනෙක්ව කනල්ල දොට්ට දාන සත්වයකට පාත්වෙන්නට පුළුවවා. අනිත් කාරණය තමයි කාංච නාමතික කරලා තියෙනවා, තමන්ගේ මහයකාට පලදීල තියෙන්නේ දිිට්ට ධර්මවේදිනිය කර්ම කියන කාරණේ. වැඩ ඇ තක්නැතුව කාචනට තෙමෙන ඉරණමාක් හත්වවෙන්නට තිනට කඩ වැඩ. හමේ ත් දවසින් දවස මේ රට කාල කන්නි කරන මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. සමාජ දේශපාල කන්ඩෑමක් සමග අප පෙරුට ය මිටවනනි අර්ග ජැන බට සීපත් කරමීම ම ඔබෙන් සමගන් ඔබ සැමටැ ජය.